වයිබෝන් ඔබ එක්වන්නේ ශ්‍රී ලාංකීය ඔබගේ විශ්වසනීය පුවත් විකාශය අද දෙරණ 10:12 30 අපගේ ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථම නවදානෙ පුවත් ශීර්ෂ පාඨ වෙත පොලිස්පති රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කටහඬ සාම්පලයක් ලබා දෙයි නව ව්‍යවස්ථාව බිල්ලෙක් බවට විපක්ෂය නගන චෝදනා පදනම් විරහිතයි එක්සත් ජාතික පක්ෂය යලිත් සහතික වෙයි ඒකිට වෙඩි තැබීමේ සිද්ධිය විමර්ශණයට විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් පොලන්ත ඩෑන්ස් නගරාධිපතිවරයාට තියුණු ආයුධ ප්‍රහාරයක් ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය පොලිස් ප්‍රති පූජිත් ජයසුන්දර මහතාද පෙරවරුවේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ දුරකථන හඬ පටවල පොලිස් ප්‍රති පූජිත් ජයසුන්දර මහතාගේ කටහඬ අධ්‍යයන සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා කටහඬ සාම්පලයක් ලබා දීම සඳහායි. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව නාමල් කුමාර පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කරන ලද ප්‍රකාශයකට අදාළව එම දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළා. එම විමර්ශන අතර වාරයේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාව ද අත්අඩංගුවටගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් හඬපට 124/123ක්ම හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාගේ කටහඬ සමග ගැළපී තිබීමත් සමගයි මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන වලට අදාළව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට අද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණා. ඒ අනුව අද පෙරවරු 10ට පමණ පොලිස්පතිවරයා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ජයසුන්දර මහතා වැරදි අඩුපාඩු නිවැරදි කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. මහර එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීමට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාද අදහස් පළ කළා. අපිට දැන් අගමැති කෙනෙක් ඉන්නවා. අපිට ඉන්න ඇමති මණ්ඩලය මේ මම පුද්ගලික විශ්වාස කරන්නේ නැහැ. තාම ප්‍රජාතන්ත්‍රවාදය ඇවිල්ලා තියෙනවා. මොකද මේවා තිබුණා මම දකින විදියට මගේ හැර සාක්ෂියට අනුව අදටත් මේ මොහොත වෙනකොටත් අගමැති සහ ඇමති මණ්ඩලයේ ඉන්නේ අර වතුර නටනකම් හැලියේ ඉන්න කහුලෝ ටික වගේ. මොකද මට නිකන් ඉවෙන් වගේ දැනෙනවා මේ ලැබු ජයග්‍රහණය හුඟක්කල් පවත්වාගෙන යන්න අපට හැකි වෙනද එහෙම පවත්වා ගන්න යන්න නම් අපට විශාල කැපකිරීමක් තව ඉදිරියටත් කරන්න වෙයි කරන්න තියෙනවා කියන එක මම විශ්වාස කරනවා. අද වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. පාක්ෂිකයෝ පවණක් නෙමෙයි විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ තේරුම් ගන්න ඕනේ අපි කරපු වැරදි තියෙනවා. අපේ අඩුපාඩු තියෙනවා. අපි වැරදි කළා. අවුරුදු 3000ක් රජය තුල ජනතාවගේ බලාපොරොත්තු අපට ඉෂ්ට කරන්න බැරි වුණා. ඒක හන්ද තමයි මේ මැතිවරණයේදී ජනතාව අපට රතු එළියක් දෙන්නේ. එවනම් අපි ඉදිරියටත් ඒ වැරදි හදාගන්න වෙනවා. අපේ වේගයෙන් අධිවේගයෙන් අපේ වැරදි හදාගෙන ඉතුරු අවුරුද්ද ජනාධිපතිවරණයට අවුරුද්දයි මහමැතිවරණයට අවුරුදු එකහමාරයි. කාලය කෙටි, කාලය පොඩ්ඩයි, කාලය අපිට දැන් විරලයි. ඒක නිසා අපිට වැඩි කැපවීමකින් වැඩ කරලා වැඩි උනන්දුවකින් ශක්තිමත් වෙලා පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ විවස්ථාව ගැන හැමෝම කතා කරනවා. මම නම් කියන්නේ අපේ ආන්දෝලනේ මේ විවස්ථාව කෙරෙන්නේ නැත්තම් මහලොකට කතා කරන්න. අපේ නායකවරුන් දැනගන්න ඕනේ දැන් මේක පාර්ලිමේන්තුවේ 3 දිනක් මුලවත් බැරිද?
බෑනේ පාර්ලිමේන්තුවේ දැන් මේ තියෙන වාර්තා ටික අරගෙන පාර්ලිමේන්තුවට දාලා මේ ව්‍යවස්ථාවේ වෙනස් කරන්න ඕනේ කියන එක මම පෞද්ගලිකව හිතනවා ඒ එක්සත් ජාතික පක්ෂය අපි හැමෝම මේ අපේ හැමෝටම සම අයිතිවාසීන් ලබා දෙන මේ ව්‍යවස්ථාවේ අඩුපාඩු තියනවා කියන එක ඉතා පැහැදිලි ඒ ගැන විවාදයක් නැහැ හැබැයි ඒක කරන්න නම් අපි හැමෝම එකතු වෙන්න ඕනේ මෙතන රාජපක්ෂ කණ්ඩායම ජාතිවාදය අවුස්සලා ආගම්වාදය අවුස්සලා මෙතනදි ව්‍යවස්ථාව වෙනස් කරන එක බිල්ලට දාලා දේශපාලන වාසියක් කරන එක ඉතා පැහැදිලි මෙලඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකයෙක් බව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් මහතා පවසනවා. තිරප්පනේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිහින්තලේ ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව සඳහන් කළා. මේ අතර නව ව්‍යවස්ථාවක් ගෙනෙමින් රටේ ඒකීය භාවයට හානියක් සිදුවන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා එම අවස්ථාවට එක් වෙමින් පැවසුවා. සඳහන ගැන කතා වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂත් එක්ක ඒකරාශී දෙක ගැන කතා කරන එක පක්ෂ දෙක ඒක අපි හොඳ තේරුම් ගන්න ඕන එකට යනවා තමයි හැබැයි අපේ පක්ෂේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කියලා සාමාන්‍යත්වයෙන් ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ළඟ නෙවෙයි සාමාන්‍යත්වයකට හැබැයි අපේ ඉන්න පාක්ෂික ශක්තිමත් වෙන්න ඕන අපිට මොකද ජනාධිපතිගේ අපේක්ෂා වෙන්න ඕනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුජ්‍යලේ සමස්ත ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ඒ නිසා රාජපක්ෂවරයෙක් ඉන්න ඕනේ අපි පැහැදිලිව කියනවා මේ ඉන්න කවුරුත් සංදානගත වෙලා එහෙම නැත්නම් එක එක පක්ෂවල නමින් ගිහිල්ලා ඡන්දේ ගන්න බලාපොරොත්තුවක් නැහැ අපි අනිවාර්යෙන් කියනවා ඔහොත්තු ලකුණේ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පමණයි අපි ඡන්දින් ලැබෙන එක තමයි අපේ පැහැදිලිව කියන්නේ ඔබතුමාලා දකින්න ඇති රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ජනතා විමුක්ති පෙරමුණත් ඒ වගේම දෙමළ සංධානයත් කියනවා රටේ ඒකීය භාවයට කිසිම හානියක් වෙන්නේ නැහැ බුද්ධ ආගමට ලැබෙන ප්‍රමුඛ ස්ථාන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා මිත්‍රවරුනි පට්ටබල් බොරු අමූලික බොරුවක් ඒක ඒ හදපු ව්‍යවස්ථාව අවසාන වශයෙන් නොවැම්බර් 7 වෙනිදා ගේන්න හිටියේ 7 වෙනිදා ගේන්න බැරි වුණා ඔක්තෝබර් 26 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්මයා මේ රටේ අග්‍රාමාත්‍ය ධුරය බාරගත්ත නිසා ඒ මහා විනාශය එතනදී නතර කරගත්තා හැබැයි මාස කිහිපයක් පරක්කු වෙලා දැන් නැවත ඒක ගේන්න යනවා හැබැයි එදා මාස දෙකකට තුනකට ඉස්සෙල්ලා තිබුණ තත්ත්වයට වැඩිය අපේ චන්දසේන මහත්මයා කිව්වා වගේ අද වෙනස් ඒගොල්ලන්ට තුනෙන් දෙක ගන්න ලේසි නැහැ ඒ විපර්යාසෙ උනේ ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් බැසිල් රාජපක්ෂ මැතිතුමත් මේ අපේ හිටිය මැතිඇමතිවරුනුත් ඒ ගත්ත තීරණේ නිසා මිත්‍රවරුනි ගොඩක් වෙලාවට අපි හිතනවා අපරාජනේ මහින්ද මහත්තයා මේ මාස කිහිපයකට අගමැති වෙලා සවුත් වුණා නේද එහෙම කතාත් අපි කියනවා හැබැයි රටවෙන් පැත්තෙන් ගත්තොත් එහෙම අපි මහා ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා යෝජනාව පිළිබඳව විපක්ෂය අදවන විට බිල් එක මාමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා යෝජනා සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. මොනම හේතුවකටවත් මේ රට බෙදන්න දෙන්නේ නැහැ. රටේ වෙනසක් ඇති කරගෙන බුද්ධිමත් විදියට මේ රට ඉදිරියට ගෙනියන මිනිස්සුෙක් ඉන්නවා. හැබැයි ඉතින් අර පිටට තට්ටු නැහැ, ළමයි වඩා ගන්නෙ නැහැ, බබාලා ඉඳින්නේ නැහැ, උටික කරන්නේ නැති නිසා එයා බෞද්ධය නෙමෙයි කියනවා. නව ව්‍යවස්ථාවෙන් හදන්නේ දෙමළ කලාප, සිංහල කලාප, මුස්ලිම් කලාප කරලා ජාතිවාදී නීතිගත කරලා මේ රට හැමදාම විලාප ඇහෙන, ලේ ගංගා වැගිරෙන, මිනී කඳු ගොඩ නැගෙන කාලකන්ණි දේශයක් බවට පත් කරන්න. අන්න ඒ නිසායි අපි මේ ව්‍යවස්ථාවට විරුද්ධ විය යුත්තේ. මේ පහුගිය කාලේ මේ රටේ විනාශයක් ආවා. අර සේනා කියලා දලමුවා වගේ. උන්ට තිබුණ සියල්ලම කාලා බීලා විනාශ කරලා සූප්පු කරලා විනාශ කරන එක. හරිම තරදරයක් වුණා සේනා කියන දලමුව. අද පොහොට්ටුවේ ඉන්න මහින්ද රාජපක්ෂතුළු කණ්ඩායම සේනා දලමුව වගේ කොටසක් බවට පත් වෙලා ඉවරයි. මේ උගුරට හොරා බෙහෙත් බොන්නේ හදන්නේ දෙමළ සන්දාන ඡන්ද ටික ගන්න. පාර්ලිමේන්තුව ඇතුලේ බහුතරය පෙන්වන්න විදියක් නැතිකොට දෙමළ සන්දානයේ ඡන්ද ටික උණ වෙනකොට ඊළඟ ජනාධිපති මැතිවරණයකට හෝ පාර්ලිමේන්තු මැතිවරණයට උතුරු හා නැගෙනහිර ඡන්ද අවශ්‍ය වෙනකොට අද මේ ආණ්ඩු ව්‍යවස්ථාව ගැන කතා කරනවා. හැබැයි ආණ්ඩු මේ ව්‍යවස්ථාව ගැන සත්භාවයෙන් නෙවෙයි. මෙතන නැති දේවල් මවාපාවින් මේ ජනතාවට බිල්ලෙක් මවාපාලා ජනතාව බය ගන්නවන්න, අසරණ කරන්න උත්සාහ ගන්නවා මේ අවස්ථාවේදී. විරුද්ධ පක්ෂයේ කිසිම බිල්ලෙක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මවලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් එකතු වෙලා මේ රටේ ද්‍රවිඩ ජනතාවගේ ඡන්ද ටික හොරකම් කරගන්න විවිධ ගුණ්ඩු දාන බව පෙනෙනවා. තරුණ ප්‍රජාව වෙනුවෙන් තව සේවය ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සම්බන්ධ වූ බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් පවසනවා. ඔහු ඊයේ කඩවත පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරුණ බලමණ්ඩලයේ පිහිටුවීම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. මම දේශපාලන දෙනවා කියන්නේ තාම මේ තීරණයක් කරන්න නැහැ දේශපාලනට වෙලා ඡන්දයක දෙනවා කියන එක. නමුත් පොදු ජන පෙරමුණත් එක්ක එකතු වෙලා ඔවුන්ගෙත් එක්ක මේ රටට වැඩදායි තරුණ පිරිසක් බිහි කරන්න තමයි අපි එකම ආරම්භන. විශේෂයෙන්ම රටට ආදරය කරපු පිරිසක් හැටියට රට වෙනුවෙන් හිතලා වැඩ කරන පිරිසක් හැටියට ඔවුන් එක්ක මේ පෙරමුණත් එක්කම එකතු වුණේ. ඉදිරි අනාගතයේදී අපට අපේ දරුවන්ට රටක් ඉතුරු කරන දැක්මක් තියෙන නායකයෙක් හැටියට මම ඔවුන් එක්ක අත්වල බැඳගෙන තියෙනවා. මේ පක්ෂයත් එක්ක ඉදිරියට ගිහිල්ලා අපේ රටේ සංවර්ධනය නැවතත් පටන් අරන් පොදු ජන පෙරමුණේ ඉන්නේ තරුණ නායකයෙක් ගොඩක් ඒ නායකයෙක් එක්ක මේ රටට තරුණ ශක්තිය මං හිතන ගොඩක් ඒක තමයි ප්‍රධානම අරමුණ පොදු ජන පෙරමුණත් එක්ක එකතු වීම. මම යන ගමන වෙනස්. මම කරගෙන යන වැඩපිළිවෙලත් එක්ක මම ගමට ගිහිල්ලා ගමේ දුප්පත් තරුණ තරුණියන් ජීවිතේ ජය ගන්න උන් දරන උත්සාහය මම දැකලා තිනවා. ගම්වල තියෙන ප්‍රශ්නම දැකලා තිනවා. ඉතින් ඒ ප්‍රශ්න අපිට තනියෙන් කරන්න බෑ. මේ වෙලාවේ ගොඩක් වෙලාවට රජයේ සහාය පැතුවත් මට සෞවාදී පුළුතුරක් ලැබුණේ නැහැ. වටතුල මේ මොහොතේ ප්‍රමුඛතාවයෙන් සැලකිය යුතු ගැටලුව වන්නේ රැකියා විරහිතභාවය බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසනවා. කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් එහි නියෝජිතයින් මේ බව අවධාරණය කළා. යුක්ති අහන කියලා තිබ්බ රැලියේදී නවීන් දිසානායක මහත්මයා කියනවා අපි හොය හොයා UMP පාක්ෂිකයන්ට රැකියා දෙනවා කියලා ප්‍රකාශයක් කරා. ඒ වගේම දැන් දින 3කට හෝ 4කට කලින් එහා පැත්තේ සජිත් ප්‍රේමදාස ඇමතුමා ප්‍රකාශ කරනවා සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙනවා කියලා මාස 6ක් ඇතුළත. ඒ වගේම ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ ප්‍රකාශය මේ විදිහටම කරලා තිබ්බා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් හැම කෙනාගේම ප්‍රකාශ කියන තැන නතර වෙලා තියෙනවා. ඒක ප්‍රායෝගික ක්‍රියාවලියකට එන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලි. ඒකට අනිවාර්යයෙන්ම අපිට පාරට බහින්න වෙලා තියෙනවා. ආයෙත් ඉන්නේ දැන් මංගල සමරවීර මුදල මාත්‍යවරයා. එතකොට එතුමාගෙත් මං හිතන්නේ යම් මැදිහත් වීමක් කරලා තිබුණා. හැබැයි තවමත් ඒවා ප්‍රායෝගික තලයේ සාධාරණ ඉටු වෙන මට්ටමකට ඇවිල්ලා නැහැ. එතකොට මේ රැකියා නොදීම එක පැත්තකින් ජාතික අවස්ථාවක් විදිහට තියෙනවා. අනිත් පැත්තෙන් උපාධිධාරීන්ගේ පැත්තෙන් ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවයේ ප්‍රශ්නයක් විදිහට තියෙනවා. වහාම ආණ්ඩුව මේ මොහොතේ ප්‍රමුඛතා ලයිස්තුවේ ප්‍රශ්න ගොඩාක් දැන් කතා කරනවානේ. ඒගොල්ලන්ගේ බලමාරු, පිල්මාරු වගේ ප්‍රශ්න ගොඩාක් ගැන කතා කරනවා. අපි හිතන එක නෙමෙයි. අපේ පැත්තෙන් අපි ඉදිරිපත් කරනවා රටේ ප්‍රමුඛතාවයෙන් සලකන්න ඕන ප්‍රශ්න වලින් එකක් තමයි රැකියා විරහිතභාවය. තවදේශීය තොරතුරු මේ විරාමයෙන් පසුව සඳහන් කළේ ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවයි. වත්තල හේකිත්ත මාර්ගයේ අයයන් සබ්‍රිමලේ කෝවිල ආසන්නයේදී ඊය පසර 3:30ට පමණ මෝටර රථයකින් පැමිණි පිරිසක් විසින් තවත් මෝටර රථයක ගමන් කරමින් සිටි දෙදෙනෙකුට වෙඩි තබා පලාකොස් තිබුණා. සිද්ධියෙන් මෝටර රථයේ ඉදිරිපස ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර එහි පිටුපස ගමන්ගත් කාන්තාවක් දිවි පෙරාගෙන තිබුණා. මේ කොහෙ ගත්තේ? මෝටර රථයෙන් පැමිණ හිස්සාවරණ පළඳගත් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදු කර ඔවුන් පැමිණි මෝටර රථයෙන්ම පලා ගොස් තිබුණා. එය අසල සවි කර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසයි. හරියට ලක්ව මියගොස් ඇත්තේ කොටහේන ජින්තපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි ස්ටීවන් රාජේන්ද්‍ර නොහොත් චාල්ස් ටමින් හැඳින් වූ අයෙක් සහ 38 හැවිරිදි සුප්පයියා මදිවානන් නැමැති ඔහුගේ මිතුරෙක්.
වෙඩිතැබීම සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇති අතර මද්‍රව්‍ය චාවාරමේ නිරත පාතාලකලී දෙකක් අතර කලක සිට පැවති ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැකපල කරනවා. කොච්චකඩේ කැලණි ගුම්මා නැමැති කල්ලියේ සමාජිකින් සහ සෙල්ලි නැමැති කල්ලියේ සමාජිකින් අතර පැවති ගැටුමක් මත මෙම වෙඩිතැබීම සිදු කරන්නට ඇති බවට සැක කරන බවයි පොලිසිය පැවසුවේ. මියගිය අයගේ සිරුරු රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. නුගේගොඩ අනුලා විද්‍යාල ඉදිරිපිට අද උදැස්සන විරෝධතාවයක් පැවැත්ුණා. ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසත් සාලි මහතා විසින් අනුලා විද්‍යාලයේ විදුහල්පතිවරයාට තර්ජනය කළ බවට චෝදනා කරමින්. නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රාථමිකංශයේ පවත්වාගෙන ගිය දහම් පාසල එම විද්‍යාලයේ විදුහල්පතිවරියගේ නියෝගයක් මත ඉකුත් 6 වෙනිදා සිට එම ස්ථානයේ නොපැවැත්වීමට කටයුතු කෙරුණා. එවන් පසුබිමක ඊයේ දිනේදී එම දහම් පාසල විද්‍යාල පරිශ්‍රයෙන් පිටතදී පැවැත්වුණු අතර එම අවස්ථාවේදී එහි පැමිණි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසත් සාලි මහතා නැවත එම දහම් පාසල විද්‍යාල පරිශ්‍රය පවත්වන ලෙසට අනුලා විද්‍යාලයේ විදුහල්පතිවරයාට දුරකථන නැමැතුමක් මාර්ගයෙන් උපදෙස් දී තිබෙනවා. ලිඛිතව දීලා තියෙනවා මේක නවත්තන්න කියලා. මට මේ ළමයින්ව පාරේ තියන්න බෑ. ඒකට කාගේවත් අනුමැතිය හම් වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා මට කියලා දෙන්නේ හරි දේ කරන්න, හරි දේ විතරයි කරන්න ඕනේ මෙතන. කරුණාකරලා දැන් සිකියුරිටි ඉන්ෆෝම් කරන්න මේක අරලා දෙන්න කියලා. මෙම සිදුවීම හරහා අසත් සාලි මහතා විසින් විදුහල්පතිවරියට තර්ජනයක් සිදු කළ බවට චෝදනා කරමින් එහි සිසුවියන්ගේ මව්පියන් අද පෙරවරුවේ විද්‍යාල පරිශ්‍රයේ ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. මේ අනුලාවේ දහම් පාසලට විරුද්ධ වෙන්න හේතුවක් නැහැ. විරුද්ධ වෙනව නෙමෙයි. අපි කියන්නේ මේ දහම් පාසල නීතියානුකූල භාවයෙන් යටත්ව ඉන්න විදුහල්පතිතුමියගේ යටත්ව අරගෙන දහම් පාසල කරන්න. ඉතින් අපි කැමති නැහැ එක එක අමති ගොල්ලෝ ගෙනල්ලා මෙතන මේක ප්‍රසිද්ධිය ලබන්න විතරක් මේක කළා. ඒව කරන එක අපි අකමැති. අපි කැමති මේ දහම් පාසල නීතියානුකූල භාවයෙන් කරනවා නම්. අපි එක හෙලා කැමති අනුලාවියෝ දෙමව්පියෝ සෑම දෙනාම දහම් පාසල කරගෙන යන්න දරුවන්ගේ ආරක්ෂාව ඇතුව. මේ මගේ දරුවගේ පාසල. ඒ රැක ගැනීම උදෙසා මේ උද්ඝෝෂණය කරන උද්ඝෝෂණය සඳහා ප්‍රධාන මූලික වගකීම් වන සාලිය මෙතනට ගෙන්නලා දෙන්න. එච්චරයි ඉල්ලන්නේ. විරෝධතාව හේතුවෙන් හයිලිවෙල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වූ අතර කොළඹ සිට මහරගම දක්වා වන මාර්ගයේ එක් මත් තීරුවක් අනුලා විද්‍යාලය අසලින් තාවකාලිකව වසා දැමීමටද සිදු වුණා. පෙරවරු 9ට පමණ ආරම්භ වූ මෙම විරෝධතාව පැයක පමණ කාලයකින් පසු අවසන් වූ බව අප වාර්තාකරු සඳහන් කළා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසත් සාලි මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. නවත්තලා මං ඇහුවා විදුහල්පතිතුමිය ලියුමක් තියෙනවද කියලා. එතුම කියව නැහැ කියලා. ඒක ඒක මම පරිසම් වෙනවා හැමදේම කරන්න. ඉතින් මම කියන්නේ ප්‍රතිපත්තියක් විදිහට බස්නාහිර පළාත මම ආණ්ඩුකාරවරයා. ඒතකොට මගේ පළාතේ දරුවෝ අසර වෙන්න බෑ. දරුවෝ පාර ගෙනලා මිනිසුන්ට වාඩි කරලා ඉටවන්න බෝඩ් අල්ලන්න කියන්න බෑ. ඒක නීති විරෝධී. ඒවට මං ඉඩ දෙන්නේ නැහැ. ඒක විශේෂයෙන්ම අනුලා විද්‍යාල ළමයි තමයි ඔක වැඩිපුරම යන්නේ දහම් පාසලට. ඉතින් මොකද හොඳක් මේද වෙන්නේ? එහෙම නැත්තම් ඒගොල්ලන්ගේ අතෙන් ඕක අරගෙන අනුලා විද්‍යාලයෙන්ම ඒක කරන්නකෝ. අපි කියන්නේ ඔච්චරයි. ආගම කියලා දෙනවා ඒකට අපේ ප්‍රමුඛත්වයේ දෙන්න ඕනේ. අපි ඕවා නවත්තන්න බෑ. ඒවා නවත්තන්න ගිහිල්ලා ඒවා කරන්න නැතුව ඉඳ ගිහිල්ලා තමයි මේ රට මේ තත්ත්වයට පත් වෙලා